ක්‍රමයේ බිඳවැටීමක් තියෙනවා. නමුත් අලුත් උත්පත්තියක් නැහැ. එතකොට ඒ කියන්නේ ඇත්තටම අපි ඉන්නේ ගන්ධබ්බ තත්ත්වයක. සියලු පක්ෂ තියෙන්නේ අර්බුදයක. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණත් අවුරුදු 60ක් පරණයි. අවුරුදු 30ක් පාර්ලිමේන්තු ඉතිහාසය. එතකොට ඒගොල්ල බොහොම අලුත පිපිච්ච මලක් නෙමෙයි. මේ මඩ ගොඩක් නම් එහෙම නැත්නම් මේක පැසවන මේකක් නම් ඒක ඇතුළෙම තමයි ඒක ඇදි හිටියේ. මේ කවුරුත් දැන් ඉන්නේ අර්බුදයක. ඒ කියන්නේ ඇයි රටේ ජනාධිපතිවරයා ඒ කියන්නේ ස්වාධීනව ඉල්ලන්නේ? එයාට තේරෙනවා මේ පක්ෂ ඔක්කොම කොබිවරයි අවුලක කියලා. ඒ කියන්නේ පක්ෂ නැහැ, ඊළඟට ඉතුරු වෙලා තියෙන ඒවා මේ මැතිවරණයෙන් පස්සේ නැහැ, දිනුවත් නැහැ, පෙරදුනත් නැහැ. ඇත්තටම ජනාධිපති සටන හැමදාම තිබුණේ ආණ්ඩු පක්ෂයා විපක්ෂය අතර. නමුත් දැන් සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ තුන් දෙනෙක්. ජනාධිපතිට තියෙන වාසිය තමයි එයා මේක ගොඩ ගැනීම නිසා එයා ගැලුම්කාරයෙක්ගේ ස්වභාවයක් එයාට ආරෝපණය වෙලා තියෙනවා. මිනිස්සුත් ඒක සමහර අය කියනවා. අපුව බේරගත්තා කියලා. එතකොට එයාට එයා පෙරදුනත් එයාට ඒ කියන්නේ යා ලොකු දෙයක් පෙන්නවා. අපේ තියෙන අවුලක් තමයි තිබුණේ. කියන්නේ මං කියන්නේ මේක යාට විතරක් නෙමෙයි. දැන් බලන්න කැපිටිපොල අපි හදාගත්ත අපිට ඉන්න ලොකුම වීරයා. නමුත් එයා මේ ලංකාවේ නොයිපදේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. යාට මේ රටේ ජනයා ගැන ලොකු ප්‍රශ්නයක් තිබුණා. මේක අනගාරික ධර්මපාලටත් තිබුණා. ඒ කියන්නේ විදුලි විශේෂදී මහා දැවැන්ත කාර්යයක් කරපු විමල ධර්මස්. මේ මිනිස්සයා ඒ කියන්නේ මේ මිනිස්සයව පරාද කරපු හැටි දැක්කම හරි පුදුම හිතෙනවා. මොකද්ද මේ මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි කන්නංගර නිදාස් අධ්‍යාපනී පියා. ඒ කියන්නේ ඇත්තටම අපේ එහෙම අවුලක් තියෙනවා. මම දකින්නේ මේක අපේ ජානවලින් මෙන අවුලක්. පුළුවන් තරම් මිනිසුන්ගේ හොඳ නෙමෙයි දකින්නේ, මිනිසුන්ගේ නරක. මිනිසුන්ට නින්දා අපහාස කිරීමෙන් ඒ කියන්නේ ලොකු තෘප්තියක් ලබනවා.